ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ස්වාධීන ප්‍රවෘත්ති සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය ආරම්භ කරන්නටයි අපේ සූදානම් වෙන්නේ. අදත් දින උණුසුම් කළ ප්‍රධාන පුවත් රසක් අපි තමත් ඉක්මනින් සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන් ඔබට වාර්තා කරන්නට සූදානම්. ස්වාධීන ප්‍රවෘත්ති දැන් www.itnnews.lk/sinhala ඔස්සේ නැරඹීමේ අවස්ථාව අප ඔබට විවර කර දී තිබෙනවා. ඒ වගේමයි Facebook, YouTube සහ Twitter මාධ්‍යන් ඔස්සේ ස්වාධීන ප්‍රවෘත්ති නැරඹීමේ අවස්ථාව ඔබට විවර වී තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු මේ කාල සීමාව පිළිබඳව 2015 මහමැතිවරණය සම්බන්ධයෙන් උණුසුම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා. දේශපාලන පක්ෂෝන්ගේ ප්‍රචාරක රැලි පවත්වන කාල සීමාවක් වශයෙන්ුත් මේ කාල සීමාව හඳුන්වන්නට පුළුවන්. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්කවලට මනාප අංක මේ වන විට නිකුත් කොට අවසන් බව. ඒ වගේමයි පෞද්ගලික මාධ්‍යන්ද මාධ්‍ය උපමාන ක්‍රියා කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙනවා. අපි සූදානම් මේ ප්‍රවෘත්ති වගේම තවත් රටම උණුසුම් කළ ප්‍රධාන පුවත් රැසක් ඔබට වාර්තා කරන්නට ප්‍රවෘත්ති මැදිරිය කාර්ය බහුලයි ප්‍රවෘත්ති අංශය කාර්ය බහුලයි ප්‍රවෘත්ති අංශයේ තවත් එක්කන්තයක ශශිකලා සිටිනවා. මේ අවස්ථාව ශශිකලා ඔබටයි. ස්තුතියි නජිත්. සවස 6:30 ස්වාධීන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දවසේදී ආරම්භ කරන්නට අපි සූදානම්. සවස 6:30 ඉඳන් 7:30 වෙනකම් පුරා පැයක කාලයක් තුල අද දවසේ රටේ සිදුවුණු වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපි සූදානමින් ඉන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් අද දවසේදී මැතිවරණ කොමසාරිස්තුමා මුණ ගැහෙන්නට ගියා. ඒ පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරන්නට. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අපේක්ෂකයන්ට විවිධ චෝදනා එල්ල කරමින් පරීක්ෂණ සඳහා කැදවන බවත් ඒ තුලින් අපේක්ෂකයන්ට යම් අසාධාරණයක් සිදුවන බවත් එතුමා ප්‍රකාශ කළා. ඒ වගේම තමයි රජයට අයත් ගුවන් විදුලි නාලිකාවක් නව ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කරමින් ඒ තුලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මේ කාරණා වගේම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බේරා ගන්නට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරා ගන්නට අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස මේ සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු අද දවසේදී ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ ඔබට ගෙනෙන්නට අපි සූදානමින් ඉන්නවා. යොමු වෙමු අදත් ප්‍රධාන ප්‍රවෘත්ති මැදිරියට ඉම්රාන් සහ මදුකා අදත් සූදානමින්. ඉම්රාන්. ඔව් ශශිකලා, ඔබ දන්නවා අද රටේ කවුරු මොන විදිහට කියන්න හැදුවත් ඇත්තම කියන්නේ අපි කියලා. අදත් ඒ රටේ ඇත්ත ඔබට කියන්න කලින් අපි සූදානම් ප්‍රවෘත්ති සිරස්තල ඔබට ඉදිරිපත් කරන්නට. ඒ අනුව මඩකලපුවේ හැර සියලු දිස්ත්‍රික්කවල මනාප අංක නිකුත් කර අවසන් යනුවෙන් අදවසේදී පළමු සිරස්තලය වාර්තා වනවා. මදුකා. ඔව් ඉම්රාන්. ඡන්ද පෝස්ටර් කටවුට් ගහන අය ලවාම ඉවත් කරන නීතියක්. මේ අද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ දෙවන සිරස්තලය. මේ සිරස්තල ඇතුළු අද දවසේ අනිකුත් සිරස්තල වෙතයි දැන් අවධානය. මඩකලපුවේ හැර සියලු දිස්ත්‍රික්කවල මනාප අංක නිකුත් කර අවසන්. ඡන්ද පෝස්ටර් කටවුට් ගහන අය ලවාම ඉවත් කරන නීතියක්. කවුරු කොහොම කීවත් අගමැතිවරයා අපත් කරන්නේ ජනපති බව රාජිත අවධාරණය කරයි. අභ්‍යන්තර ප්‍රශ්න තියෙන පක්ෂයක් රට පාලනයට ඉල්ලීම විහිළුවක් බව අගමැති පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල රැලිය හෙට අනුරාධපුරයේදී. නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙකු ඉල්ලා ආසුවේ. විශ්‍රාම වැටුප් විෂමතා ගෙවීමට රුපියල් මිලියන 20,000ක්. අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක මිල පාලනය කෙරේ. රාජපක්ෂ පවුලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට තමන් සමග එක්වන්නේ ජවිපෙල්ලයි. අගමැති සටනට තවත් අපේක්ෂකේ. කලවාන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්. මහා බැංකු බැඳුම් කර සිද්ධියේ අනිසිල්ලිය විල්ල කොළඹ දිසා අධිකරණය වළක්වයි. එක්සත් ජාතික පක්ෂ නව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළ ජනතාව අතට. මැතිවරණ නීති කඩනාය ගැන කොමසාරිස්ට දන්වන නව ෆේස්බුක් පිටුවක්. වැදි ජනතාවගෙනුත් මුදල් ගැසූ ඇමති කෙනෙකු ගැන රතුගල ඇත්තෝ කියයි. ඕනම යුද්ධයකට මැදිහත් වන පනතට ජපන් පාර්ලිමේන්තුවේ අනුමැතිය. අනුමැතියට ජනතා විරෝධය.
2015 මැතිවරණ සටන මේ වන විට උණුසුම් ආකාරයක් ගෙන තිබෙනවා. මේ අතරතුර මැතිවරණ නීති කඩවීම් පිළිබඳවත් වාර්තා වෙනවා. මැතිවරණ නීති කඩවීම් ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ හැකි ආකාරයේ Facebook පිටුවක් මේ වන විට නිර්මාණය කර තිබෙනවා. ටෙල් කොමිෂනර් යනුවෙනුයි එම Facebook පිටුව නිර්මාණය කර ඇත්තේ. මැතිවරණ නීති කඩකිරීම හා මැතිවරණ ක්‍රමවේද පිළිබඳ ඡන්දදායකින් දැනුවත් කිරීම මෙම Facebook පිටුවේ ආරමුණයි. දැනටමත් Facebook පිටුව වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තා වෙනවා. තරුණ සේවා සභාවේ වාහන අගමැතිවරයාගේ මැතිවරණ ප්‍රචාරයට ලබා දුන් බවට අනුර ප්‍රියදර්ශන යාපා කළ ප්‍රකාශයට තරුණ සේවා සභාවේ සභාපතිවරයා අද පිළිතුරු දුන්නා. අනුර ප්‍රියදර්ශන යාපා සතුව ඇත්තේ ජනවාරි 8 වනදාට පෙර ජාතික තරුණ සේවා සභාවේ වාහන මැතිවරණයට යොදාගත් ලිපි ලේඛන බවයි තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියංගගේ මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර අපි ඔබට ගෙනෙන්නට සූදානමින් ඉන්නවා. දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමකදී රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත කලවාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු 3 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව මෙම පියවරගත් බවයි පොලිසිය අවධාරණය කර තිබෙන්නේ. පසුගිය 14 වන දින රාත්‍රියේ කලවාන පොලිස් වසමේදී දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් දෙපිරිසක් අතර පෝස්ටර් සිද්ධියක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී තිබුණා. එම දෙපාර්ශවය පැමිණිලි කිරීමට කලවාන පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී එම දෙපාර්ශවය අතර පොලිස් ස්ථානය තුළදී නැවතත් කලහකාරී තත්ත්වයක් ඇති වුණා. එම අවස්ථාවේදී කලවාන පොලිස් ස්ථානාධිපති විසින් එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු රාජකාරී පියවරක් නොගැනීමෙන් සිදු කරන ලද රාජකාරී පැහැර හැරීම මත පොලිස් පරීක්ෂකවරයෙකු වූ කලවාන පොලිස් ස්ථානාධිපතිවත් තවත් පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක්වත් ඊයේ දින සිට ඔවුන්ගේ සේවය අත්හිටවා තිබෙනවා. එම විනය හේතු මත ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ භාර සහකාර පොලිස් අධිකාරී මූලික පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයා අද හමු වී පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කළා. තමන්ගේ අපේක්ෂකයන්ට විවිධ චෝදනා එල්ල කරමින් පරීක්ෂණ සඳහා කැඳවන බව ප්‍රකාශ කරන මහලේකම්වරයා එමගින් එම අපේක්ෂකයින්ට අසාධාරණයක් වන බව පැවසුවා. රජයට අයත් ගුවන්විදුලි නාලිකාවක් නව නාලිකාවක් ආරම්භ කරමින් සන්ධානයට මඩගැසීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන් වෙනවා. තව රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හැටියට අලුතෙන් FM නාලිකාවක් ආරම්භ කළා. ඒකේ කේතංක දීලා ඒ අනුව විශේෂයෙන්ම සන්ධානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා වැඩපිළිවෙළක් සංවිධානය වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි එතුමාගේ අවධානය යොමු කළා. ඒ වීඩියෝ පට මේ හඬපට ගෙනල්ලා පරීක්ෂා කරලා නිෂ්පියවර ගන්න රාජ්‍ය මාධ්‍ය ආයතනයකට පක්ෂාග්‍රාහී ලෙස කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට රාජ්‍ය ආයතනවල දේපල විශේෂයෙන්ම වාහන අද අංක තහඩු වෙනස් කළා. විවිධ ප්‍රදේශවල අමාත්‍යංශවල තිබෙන වාහන අද භාවිතා කරනවා මැතිවරණ ව්‍යාපාරය සඳහා. දැන් අපි කණගාටු වෙනවා. දැන් ඔය එක එක ආයතන තියෙනවනේ මේ මැතිවරණ නිරීක්ෂණ ආයතන, ඒවා පවා මේ වෙන මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ. වතු කම්කරුවන් සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර යලි රාජකාරියට වාර්තා කර තිබෙනවා. ඒ සමගම වතු වෘත්තීය සමිති නායකයන් හා කම්කරුවන් අතර මත ගැටුම් ඇතිව තිබෙනවා. වෘත්තීය සමිති නායකයන් තමන් රැවටු බවයි වතු කම්කරුවන් චෝදනා කරන්නේ.
ගෙවුණු දින 9 තුල සිදු වූ සම්පූර්ණ පාඩුව දල වශයෙන් රුපියල් මිලියන 1500කට ආසන්න බවයි වාර්තා වන්නේ. වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දින 9ක් තිස්සේ පැවතුණා. එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ දිගින් දිගටම පැවතීමත් සමග වතු සමාගම් තේ කර්මාන්ත ශාලා වසා දැමීමටයි පියවර ගත්තේ. කම්කරුවන් නෙළූ තේ දළු කර්මාන්ත ශාලා ඉදිරිපිට ගොඩගසා තිබූ අතර ඒ සියල්ල ප්‍රයෝජනයකට නොගෙනම විනාශ වී ගියා. ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා කම්කරු වෘත්තීය සමිති හා වතු සමාගම් අතර ඊයේ පැවති අවසන් සාකච්ඡාවද විසඳුමකින් තොරවම අවසන් වුණා. ඊයේ පැවති සාකච්ඡාව සාර්ථකයි. වතු සේවකින්ගේ ප්‍රශ්න කතා කළා. ඔවුන්ගේ ජීවන වියදමත් සමග ඔවුන්ගේ වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමට එකඟතාවය පළ වුණා. ඇතැම් අය මේ දේශපාලනවාසි ගැනීමට උත්සාහ කරනවා. ජනතාව අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්නවා. අපි ඒ තරයේ හෙලා දකිනවා. මැතිවරණ නීති රීති අනුව සාකච්ඡාව දැනට නවත්වා තිබෙනවා. ඡන්දයෙන් පසු පැවැත්වෙන සාකච්ඡාව සාර්ථක වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. සාධාරණ පඩිවැඩිවීමක් ඒ අය බලාපොරොත්තු වෙනවා. කෙසේ වුද වතු කම්කරුවන් අද පෙරවරුවේ සිට යලි තම රාජකාරිය සඳහා වාර්තා කර තිබෙනවා. දිගින් දිගටම වැඩවර්චනවල නිරත වීමේ හැකියාවක් තමන්ට නැති බවයි වතු කම්කරුවන් පවසන්නේ. සෙමින් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිමින් රාජකාරිය සඳහා වතු කම්කරුවන් පැමිණීමත් සමග වෘත්තීය සමිති නායකින් හා කම්කරුවන් අතර උණුසුම් මත ගැටුම් ඇති වුණා. තමන් රැවටු නායකින්ට මෙවර මැතිවරණයේදී ඡන්දය ලබා දෙන්නේ නැති බවයි වතු කම්කරුවන් පවසන්නේ. මෙරට ආදිවාසී ජනතාව අපේ අනන්‍යතාව ආරක්ෂා කරගත් ජන කොටසක් ලෙස බොහෝ දෙනාගේ ආදරය හා ගෞරවය දිනාගෙන සිටිනවා. එම ජනතාව වෙනුවෙන් පසුගිය කාලයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි ආදිවාසීන් පවසන්නේ. බිබිල රතුගල ප්‍රදේශයේ ආදිවාසී පවුල් රසක් ජීවත් වන්නේ තම පාරම්පරික ජීවනෝපායන්ට මුල්තැන ලබා දෙමිනුයි. මෙම ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම පසුගිය රජය ආරම්භ කළා. නිවාස 30කින් සමන්විත එම ව්‍යාපෘතිය එක් නිවසක් සඳහා රජය ලබා දීමට පොරොන්දු වූ මුදල රුපියල් ලක්ෂ 3ක් බවයි රතුගල වැදි නායක දානිගල මහබණ්ඩාරලාගේ සුදා වන්නලැත්තෝ පවසන්නේ. එහෙත් වැඩ කටයුතු ආරම්භ කළ නිවාස වෙනුවෙන් ලබා දුන්නේ රුපියල් ලක්ෂයකටත් වඩා අඩු මුදලක් බවයි සුදා වන්නලැත්තෝ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රතුගල් ට කිව්වා හදා ගන්න කියලා 1,20,000 ඒකත් එකපාර දුන්නේ. හැම ගමකම ගෙවල් 30 හදලා තිනවා. හැබැයි මේ රතුගල ගෙවල් 20යි ඒ 20වත් හරියට කරලා නැහැ. ඉතින් දැන් ඉන්න බෑ හරක් මඩුවාගේ තමයි ගෙවල් පුළුවන්කා සාමාන්‍ය කාමර දෙකවත් ගහගෙන ඉන්නවා. බැරි එකක් ගෙවල් එහෙම. පවුල් 120ක් ජීවත් වන මෙම ගම්මානේ නිවාස ගැටලුව කඩිනමින් විසඳා දිය යුතු බවයි රතුගල ආදිවාසීන් පවසන්නේ. ලස්ස 3ක් අතන මොනරගල හන්දියේ බෝඩ් එක දාලා තින්නේ. දැන් අපිට කිව්වේ ලස්ස 1,20ක් දෙනවා කියලා. දැන් දීලා තියෙන්නේ 45,000. ඉතින් හරි අමාරුන් අපි ජීවත් වෙන්නේ මේ. 1,25,000 කියලා තමයි කිව්වේ. අපිට 93,000ක් තමයි බැංකුවෙන් ලැබුණේ. එතනින් අහත 7-5ක්වත් ලැබුණේ නැහැ. වැලිමඩ නගරයේ ආපන ශාලාවක් තුල ඇති වූ ගැටුමකදී එකම පවුලේ සොහොයුරන් 2 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනය කර ඇත්තේ වැලිමඩ අඹගහකුඹුරු ප්‍රදේශයේ පදිංචි මේනක උදේ කුමාර සහ කසුන් චන්දන කුමාර යන තරුණින් 2 දෙනායි. සිද්ධිය සිදු වූ දින ආපන ශාලාවට පැමිණි තරුණයන් 2 දෙනා ලබාගත් ආහාර සඳහා මුදල් නොගෙවීමත් සමග ගැටුම ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. තරුණයන් 2 දෙනා සහ ආපන ශාලා සේවකයන් අතර ඇති වූ ගැටුම දුරදිග යමින් ආපන ශාලා සේවකයෙකු කඩු පහරක් එල්ල කර තිබෙනවා. ඉන් එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බවයි වාර්තා වන්නේ. වැලිමඩ පොලිසිය වෙළඳසල් සේවකයන් 5 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. ජාතිවාදය නැති කිරීම තමාගේ අරමුණ බැවින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් මෙවර මහමැතිවරණයට තරඟ වැදීමට තීරණය කළ බව යහපාලන ජනතා පෙරමුණේ නායක සුසිල් කිඳෙල්පිටිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි කිඳෙල්පිටිය මහතා මේ බව ප්‍රකාශ කළේ. මම කල්පනා කළා මේ මහමැතිවරණයේදී මං ස්ථානගත වෙන්න ඕනේ තැන වෙනත් තැනක් කියලා. මා විසින්ම ආරම්භ කරනු ලැබූ යහපාලනය සඳහා වන ජනතා පෙරමුණත් ආනන්ද සංගරී මැතිතුමා නායකත්වයේ දරන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණත් එකට එකතු වෙලා එකඟතාවකට ඇවිල්ලා මේ මැතිවරණය තරම් කරන්න ඕනේ කියන එක. මගේ අනාගත දේශපාලන ගමන අනිවාර්යෙන් තීරණය වෙන්නේ සියලු ජාතීන් සියලු ආගම් එකතු කරගත්ත අලුත් දේශපාලන ගමනක්. මම බලාපොරොත්තු වෙන්නේ එවැනි අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න.
මෙම මාධ්‍ය හමුවටෙක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්ද සංගිරි මහතා කියා සිටි තමා සියලු ජන කොටස් වලට එක හා සමානව සේවය කර ඇති බවයි. ඔය සිංහලය මම දෙමළේ, ඒක තමයි ප්‍රොබ්ලම්. නමුත් අපි දෙන්නම එකජාති කෙල්ලි එකජාතිලි වගේ අපි හිතනවා නම් ප්‍රොබ්ලම් නැහැනේ. මම නම් ඒ කාලේ ඉඳලා සිංහල දෙමළ මුස්ලිම් ભેද නැතුව තමයි වැඩ කළ හිටියේ. මේක මුළු ලංකාවෙන් දන්නේ. ශ්‍රී ලංකිකයන් වන අපි අපේ ජාතික සම්පත් කොයි තරම් දුරට ආරක්ෂා කරගන්නවාද කියන එක නම් සැකයක්. දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් ඓතිහාසික වන්කිරි දඹුලු රජමහා විහාරස්ථානයට දිනපතා සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙනවා. විහාරස්ථානයේ වැඳපුදාගෙන සැදැහැ සිතින් බොහෝ දෙනා පිටව කියත් ඇතැම් පිරිස් විහාරස්ථානයේ අවට පරිසරය අපිරිසිදු කරන්නේ බොහෝ දෙනෙකුට අයහපත් බලපෑම් රැසක් ඇති කරමින්. මෙම පුදබිමට පැමිණෙන සදැහැවතුන් රැගෙන එන පොලිතීන් ප්ලාස්ටික් බෝතල් තැන තැන දමා යාමෙන් පුදබිම අවට දැඩිසේ අපිරිසිදු වෙනවා. මෙම භූමිය අවට පිහිටි වෙළඳ සැල්වල කාණු පද්ධතියත් පරිසරය අපවිත්‍ර කිරීමට බලපා ඇති බවයි නගරවාසීන් පවසන්නේ. විදෙස් සංචාරකයන් රන්ගිරි දඹුලු පුදබිමට පැමිණින්නේ එහි ඓතිහාසික පසුබිමටත් පවත්නා සුන්දරත්වයටත් ඇලුම් කරමිනුයි. එවැනි පිරිස් පරිසරය මේ අයුරින් අපවිත්‍ර වී තිබෙන අයුරු දැකීමෙන් මෙම පුදබිම කෙරෙහි පමණක් නොව රට කෙරෙහිත් පවත්නා සුබවාදී ආකල්පවල වෙනසක් ඇතිවන බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. මේ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු යුතු බවද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා. උම්මක්ක ජාතකය ඔබ අසා ඇති. එහි එන යුද්ධය අද දවසේදීත් සිදුවෙමින් ඇතැයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා. මහෞෂධ පරිවරයා නැතිව මෙවර සිදුවන යුද්ධයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වාමාංශිකයෙකු ලෙස එකට එක්ව කටයුතු කළ යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ. අද උම්මක ජාතකයේ යුද්ධය දිගහැරලා තියෙනවා මහෞෂධ නැතුව. මහෞෂධ වේදේ රජුවන්ට හොම්බට ඇනලා අයින් වෙලා ඉන්නවා. මේ ජනාධිපතිතුමා මහෞෂධ වගේ දැන් යුද්ධය යනවා. වේදේ රජුරු පිටිපස්සෙන් ඉන්නවා. සේනක, පුක්කුස, කාවෙන්ද, දේවෙන්ද හතර දෙනා. දිනේෂ් ගුණවර්ධන, වාසුදේව, විමල් වීරවංශ, ගම්මන්පිල. මෝඩ පඬිතුයන් හතර දෙනා අරගෙන තමයි වේදේ රජුරු සටනට යන්නේ. දැන් තියෙන සටන තුල අපි කේවට්ටෑන්ගේ ගාන්ට වැටලා තිනවා. වාමාංශික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සටන ඉදිරියට ගෙන යන ආකාරය ගැන කියන්න වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඔහුගේ සටන් ක්‍රමයට එහා යන ජනතා අරගල සටන් ක්‍රමයක් අරගෙන අපිට පාරට බහින්න සිද්ධ වෙලා තියෙනවා. රජපෞල නැවතත් රාජාභිෂේකයක් බලාපොරොත්තු වන බව ලංකා සම සමාජ පක්ෂ බහුතර කණ්ඩායම පවසනවා. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අනතුරක් බවයි එහි දේශපාලන මණ්ඩල සභික චමීර පෙරේරා මහතා කියා සිටින්නේ. මේ හේතුවෙන් මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව කටයුතු කළ යුතුව ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළා. රජපෞල නැවතත් රාජාභිෂේක කිරීම තමයි මේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ ප්‍රධාන කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. වෙනත් දේශපාලන අරමුණක් නෙවෙයි. ඉතින් මෙය මම හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අනතුරක්. වාමාංශිකයන් විදියට අප විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම අපගේ ප්‍රධාන කාර්යභාරය විය යුතුයි. ඒ සඳහා හැකියාවක් තිබෙන යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමග කටයුතු කළ යුතුයි. ඉදිරි දින කිහිපය තුළ එළිදක්වන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් වසර පහක් තුළ රැකියා දසලක්ෂයක් ඇති කිරීමේ වැඩපිළිවෙල විස්තරාත්මකව පැහැදිලි කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. බස්නාහිර පළාත එකම නාගරික කලාපයක් කිරීම, බෙන්තොට සිට මිරිස්ස දක්වා සංචාර කලාපයක් ඇති කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත් බවයි අමාත්‍යවරයා සිරිකොත පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේ. මේ මැතිවරණයේදී අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළි දක්වනවා. පස් වසරක් තුළ දසලක්ෂයක් රක්ෂා නිර්මාණය කර පෙන්වන්නට බස්නාහිර පළාතම එකම නාගරික කලාපයක් ලෙස ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ග්‍රාමීය මාර්ග 2500ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් ෆෝක්ස්වගන් සමාගම වැනි මහා සමාගම් ලංකාවට ගෙන ඒමට පහසුකම් ලබා දෙමින් පවතිනවා. බෙන්තොට සිට මිරිස්ස දක්වා මූදුබඩ තීරය සංචාරක කලාපයක් ලෙස වැඩි දියුණු කරලා අපි බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාලවල තත්ත්වය සංවර්ධනය කරන්නට වැඩපිළිවෙලක් එක්සත් ජාතික පෙරමුණ රජයේ සතුව තිබෙනවා. බලය පැවති සමයේ මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද කඩා බිඳ දැමීමට උත්සාහ කළ බවත් මේ වන විට ඔහුටම එය පාරාවලල්ලක් වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මහින්ද රාජපක්ෂ මහත්මයා බලයේ සිටිද්දී ජනාධිපතිවරයා හැටියට බලතල පාවිච්චි කරද්දී එතුමා සත් ජාතික පක්ෂය කඩා බිඳ දමන්නට උත්සාහ කරා. ඇතැම් අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ කඩා බිඳ දමන්නට උත්සාහ කරා. නමුත් අද වන විට එතුමාටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටම එය පාරාවලල්ලක් වී පැමිණ තිබෙනවා. ජනතාව ඔහුට දුන් උත්තරයෙන් පසු යලි යලිත් ඔහු මේ කරලියට පැමිණ බලය අතට ගැනීමට දරන උත්සාහය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද විනාශ වී ගොස් තිබෙනවා. බොහෝ දෙනෙකු කියනවා දැන් පවතින්නේ අගමැති පොරේ කියලා. අගමැතිකමට තමත් සුදුසුයි කියලා එක් අපේක්ෂකෙක් කියනවා. අගමැතිකමට සුදුසුයි කියලා කියන මේ අපේක්ෂකයා කවුද කියලා බලමු දේවන්නා සටනේ. පන්සල් වලට ගිහිල්ලා දේවාල වලට ගිහිල්ලා මැතිවරණ ආසන 104කට ගිහිල්ලා ඉවරයි. ඒ හැම තැනම 5000 සෙනග ඉඳලා තියෙනවා. අපි කිව්වා මේ දේ සිදු වෙනවා කියලා. දැන් කවුද දිනුම් කියන එක තේරුම් ගන්න දැන් බයෝ ඉවරයි කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න සිදු වෙන්නේ. මෛත්‍රී මහින්ද යුගයක් අපි අගෝස්තු මාසයේ 17 වෙනිදාට මේ රටේ ඇති කරනවයි කියන බලාපොරොත්තු ඇතුව අපි කටයුතු කරලා තියෙනවා. එහෙම නැතුව එතෙන්ට ගිහිල්ලා පවතින රජය ශක්තිමත් කරන්න, එහෙමත් නැත්නම් පවතින රජයට හුලං ගහන්න කියනෑ කියන එක ඕනතර කට ආඩම්බරෙන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා. මේ සඳහන් ආණ්ඩුව පොදු පෙරණ ආණ්ඩුව මේ රටේ මිනිස්සුන්ගේ එක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. ඔය පාර්ලිමේන්තු ගුබ්බෑම ඇතුලේ මහජනතාවට හිතකර එක පොරදක් සම්මත කරේ නැහැ. මේ බෝතල් වලටයි කැම්පස් වලටයි සල්ලි වලටයි වහල් වෙන්නේ නැතුව මහින්දගාව හොරසල්ලි තියෙනවා තවමත්. සර් මේ සල්ලි එළියට එයි. සල්ලි ටික ගන්න ප්‍රශ්නයක් නැහැ. සල්ලි ටික ගන්න තමුන්ගේ බුද්ධිය විකුණ ගන්න එපා. තමන්ගේ පක්ෂයෙන් ඉල්ලුවොත් එක ආසනයක් මේ රටේ දිනන්න බැරි මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ එල්ලෙන්න වැල් නැති වුණාම ආපහු ගිල්ල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බෙල්ලේ ඔතපු සාටකෙම්ම තමයි ඉල්ලුනේ. එදා සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අස්සනේ නුක්ත ලිපියක් මාධ්‍යයට නිකුත් කරපු වෙලාවේ මගේ අනුමැතිය ලැබුණ නැහැ කියලා කියන්න තිබ්බා. හැබැයි කනගාටු කරුණ එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එහෙම එකක් කිව්වේ නැහැ. විවස්ථා සංශෝධන ගෙනාව 19 වෙනි සංශෝධනේ අපි සම්මත කරා. ඉතින් අපිට දැන් අවශ්‍ය ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අගෝස්තු 17 වෙනිදා ජනවරම දෙන්නේ. දැන් මේ ජනවරම අපට ලැබෙනවද නැද්ද කියන එක ඕන පොඩි දරුවෙක් දැන්දා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මතක් වෙද්දී තරුණ සේවා සභාව මතක් වෙනවා. අපිට ගාමිණීසනායක මහත්මයා මතක් වෙද්දී මහවැලිය මතක් වෙනවා. රණසිංහ ප්‍රේමදාස මහත්මයා මතක් වෙද්දී ගමෝදා මතක් වෙනවා. ලලිත් ඇතුළත් මුදලි මහත්මයා මතක් වෙද්දී මාපල මතක් වෙනවා. මහින්දගේ ආණ්ඩුවේ ඇමතිවරු මතක් වෙද්දී මොනවාද මතක් වෙන්නේ? ඒගොල්ලන්ගේ දෙමාපිය මතක් වෙනවා. මං හිතනවා මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෞලකයක ඉපදෙලා මං පක්ෂ දේශපාලනයට එහා ගිහිල්ලා රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කෙනෙක් හැටියට මට අලියට කතිරයක් ගහන්න පුළුවන් නම් මේ රටේ ඕනම කෙනෙකුට අලියට කතිරයක් ගහන්න පුළුවන්. කවුරුවත් කියලා නැහැනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි සුදුසු කියලා. තමන් කිව්වේ තවත් සුදුසු ඉන්නවා. ඒක කීප එකේ කිසි වරද්දක් නැහැ. මම දැන් කියන්නේ අවුරුදු 21ක් දේශපාලනය කරපු එක මමත් සුදුසුයි. ඉස්ලාම් භක්තිකයන්ගේ රමලාන් මාසයේ වැදගත්ම දිනයක් වන රමලාන් උපවාසයේ 27 වන රාත්‍රිය සැමරීම වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් ස්ථාන කීපයකදීම පැවැත්වුණා. ඉස්ලාම් භක්තිකයන් විශාල වශයෙන් මෙම ආගමික වැඩසටහන් වලට එක්ව සිටියා. රමලාන් මාසයේ අවසන් දින 10 තුළ ඔත්තේ දිනයන්හි රාත්‍රියක අල් කුරාණයේ ප්‍රථම වගන්තිය වන සුරතුල් අලක් 15 වූ බවට මුස්ලිම් භක්තිකයන්ගේ විශ්වාසයයි. අල් කුරාණේ 15 සිදු වූයේ රාමලාන් මාසයේ 27 වන රාත්‍රියේ. පෙරේදා දිනේට හේතුන එම රාත්‍රියේ සැමරීම වෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක් අනුරාධපුර ඊමානියා අරාබි දහම් පාසලේදී පැවැත්වුණා. අනුරාධපුරයේ ඉස්ලාම් භක්තිකයන් දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රට තොට පුවත් කෙටියෙන් කෙනෙල ලෝකල් නිවුස් ෂෝට් නෝට් හෙවත් කෙටි සටහන විශේෂාංගය දැන්. දෙවිතෙල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හා ටිපර් රථයක් වස්කඩුව ප්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් 3 බරපතල තුවාල ලැබුවා. බවුසරේ ගැටුණු ටිපර් රථය ත්‍රිරෝද රථ දෙකකද ගැටි ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරින් මියගොස් ඇත්තේ ඉන්ධන බවුසරේ ඉරියදුරුයි. අනතුරත් සමග බවුසරේ තිබූ දෙවිතෙල් මාර්ගයේ පුරා විසිරී ගිය අතර වාහන ගමනාගමනයටද බාධා පැමිණ තිබුණා. කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ටිපර් රථයක හා මෝටර් රථයක ගැටීමෙන් යුද හමුදා ලුතිනන්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හොමාගම පොලිසිය ප්‍රකාශ කළේ.
මඩකලපුව තිරුප්පරුන්දුරේ ප්‍රදේශයේදී පස් හැවිරිදි දරුවෙකු ලිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තිරුප්පරුන්දුරේ කන්නගේ අම්මාන් කෝවිල පාරේ පදිංචිව සිටීමේ දරුවාගේ මව සහ පියා නිවසේ නොසිටි අවස්ථාවකයි අනතුර සිදු වී ඇත්තේ. පසුකය රජයේ රාජ්‍ය සේවකයන්ට බලාපොරොත්තු ඇතිකර බලයට පැමිණියත් පසුව ඔවුන් අමතකර දැමූ බව අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පවසනවා. ජාතික දුම්රිය සේවා සමිති රැස්වීමට එක් පෙමිණුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ. රාජ්‍ය සේවකය හැටියට හැම මැතිවරණයකදීම අපිට හැම ආණ්ඩුවක්ම මේ මැතිවරණ අවස්ථාවේදී ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයට පොරොන්දු දෙනවා. රටේ නැති දේවල් කියනවා කියලා බලයට එනවා. ආවට පස්සේ මේ දීපේක පොරොන්දුවක්වත් මතක් වෙන්නේ නැහැ. නමුත් රාජ්‍ය සේවකයාගේ අවම වැටුප 11700 ගන්න. ජීව නිවේදම මෙහෙම ඉහළ යන හේතුව මොකද්ද? රටේ සංවර්ධනය කරනවා කියලා කොන්ක්‍රීට් කැලෑවල් බිහි කර මත්තල ගුවන්තොටුපළ පාඩුව කෝටි 7000යි. හම්බන්තොට වරාය පාඩුව කෝටි 18000යි. නොරිච්චෝලේ ගල්ලංගුරු බලාගාරය පාඩුව කෝටි ප්‍රකෝටි ගණන්. අද වෙනකන් තඹ දොයිතුවක ප්‍රතිලාභ මේ රටට නැහැ. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ මෙහෙයවීමෙන් දිවයිනපුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන පාසල් සිසුන් සඳහා වූ නිවේදක වැඩමුළුවේ දෙවන අදියර රුවන්වැල්ලේදී අද පැවැත්වුණා. දක්ෂ සිසුන්ට නිවේදක ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. නිවේදකයෙකු සතු විය යුතු කටහඬ සහ ශ්වසන අභ්‍යාස පුහුණු කරනු ලැබුවේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සමන අධිකාරී ලාල් හේමන්ත මාවලගේ මහතායි. රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති මෙම වැඩමුළුවට ප්‍රදේශයේ විද්‍යාල කිහිපයක සිසු සිසුවියන් රැසක් එක්ව සිටියා. ප්‍රවෘත්ති අංශයේ නියෝජනය කරමින් ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් කිහිප දෙනෙකුද වැඩමුළුවට සහභාගි වුණා. වැඩමුළුවට එක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහිදී ස්වාධීන රූපවාහිනියට සිය කෘතඥතාව පළ කළේ ඈත ප්‍රදේශයකට පැමිණ මෙවන් පුහුණුවක් ලබා දීම ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් බව සඳහන් කරමිනුයි. ස්වාධීන රූපවාහිනී සේවයේ මේ නිවේදක පුහුණු වැඩමුළුවට සහභාගි වෙලා අපි අත්දැකීම් රාශියක් ලබා ගත්තා. Today, so firstly, I would like to thank the Independent Television Network because we can get many advantages by this announcing program. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට රාජසිංහයන් වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ප්‍රසිද්ධ නිවේදක නිවේදිකාවන් අප විද්‍යාලයට අද පැමිණියා. ඒ තුලින් දැනුම ඒ වගේම අත්දැකීම් ලබා ගත්තා. ඉතින් විල්පත්තු අබේ භූමිය ආශ්‍රිතව සිදුවී ඇතැයි කියන වන විනාශය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා ඇතුළු 12 දෙනෙකු වග උත්තරකරුවන් කරමිනුයි එය ගොනු කර තිබෙන්නේ. තවත් නඩු කිහිපයක් අධිකරණය හමුවේ අද කැඳවා තිබුණා. විල්පත්තුව මරුච්චකට්ටි හා කල්ලාරු ප්‍රදේශාශ්‍රිතව සිදුවන වන විනාශය නැවැත්වීමට රිට් ආක්ෂාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. ඒ වගේ උත්තරකරුවන් ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාත් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු 12 දෙනෙකුත් නම් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියද ඊට ඇතුළත් වනවා. සමන්ත කුමාර හෙවත් විලේ සුදාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවට අදාළ තොරතුරු සටහන් පොත අස්ථානගත වෙති බව පොලිසිය අධිකරණයට දැන්වුවා. ඒ අනුව මෙම නඩුව ඉදිරියට විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය බවයි අධිකරණයේ දැනුම් දුන්නේ. නඩුව සැප්තැම්බර් මාස 16 වනදා යලි කැඳවීමටයි අධිකරණය තීරණය කළේ. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පාරිසරික ඇගීමකින් තොරව ආරම්භ කර ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රයේ හා ප්‍රදේශවාසීන් එක්වයි පෙත්සම ගොනු කර තිබෙන්නේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි ප්‍රදේශයේ පදිංචිකරුවන් එම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. පෙත්සම ලබන මාස 12 වනදා අධිකරණයේ හමුවේ විභාගයට ගැනීමට නියමිතයි. ඡන්ද පෝස්ටර් කටවුට් ගහන අය ලවාම ඉවත් කරනවා. කොමසාරිස් කියයි. අභ්‍යන්තර ප්‍රශ්න තියෙන පක්ෂයක් රට පාලනය කරන්නේ කෙසේද? අගමැති ප්‍රශ්න කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක මිල පාලනය කෙරේ. නියෝජ්‍ය ඇමතිවරු 30 දෙනෙකු ඉල්ලාස්වේ. කලවාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 30 දෙනෙකුගේ වැඩතහනම්. අගමැති පත් කරන්නේ ජනපති මෛත්‍රීපාලම බවට රාජිත සහතික වේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල රැලිය හෙට අනුරාධපුරයේදී. රාජපක්ෂ පවුලින් රට බේරා ගැනීමට එක්වන්නේ අනුර ජනතාවගෙන් ඉල්ලයි. ඕනම රටක යුද්ධයකට ජපානය ආයෙත් සූදානම්. සූදානමට ජනතා විරෝධය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්කවලට මනාප අංක නිකුත් කර අවසන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. එසේම මාධ්‍ය උපමාන පිළිපැදීමට පෞද්ගලික මාධ්‍යද බැඳී සිටින බවයි එම කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේ. රජයේ මාධ්‍යවලට විතරක් දාන එක සුසු නෑනේ. ප්‍රවෘත්තිපත්‍ර නම් අපිට කිව්වන්න පුළුවන් නොගෙන ඉන්න කියලා. ප්‍රවෘත්තිපත්‍රේ මහජනගේ අයිතියක් නෙවෙයි. විද්‍යුත් චුම්බක තරංග මහජනයාගේ අයිතියක්. වාතය සහ ජලයෙන් මේ ගඟ මේ පුජ්ජලික ආයතනයට අයිති කියලා කාටවත් ගන්න බෑ. පොදු බාන. ඒක නිසා ශ්‍රී ලංකා මානවිකම් කොමිෂන් සභාවේ නියමයක් කළා තිනවා. මේ තරංග භාවිතා කිරීමේදී මූලික අයිතිවාසිකම් කඩවෙන්න බෑ. මූලික අයිතිවාසිකම් වලට ඡන්දබලය අයිති වෙනවා. ඒක නිසා නිදහස සාධාරණ ඡන්දවිමසක් පැවැත්වීමේදී වක්‍රාකාරයෙන් පෞද්ගලික මාධ්‍ය බැඳී සිටිනවා මැතිවරණ කමිෂන් සභාවේ උපමාන ක්‍රියාත්මක කරන්න. මැතිවරණ අපේක්ෂකයන් ලෙස භික්ෂුන් වහන්සේ පෙනී සිටින පන්සල් ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදාගන්නේ නැති බවද මෙහිදී හෙළි කෙරුණා. භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් ඡන්ද විමසීමේ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත් ව සිටින නිසා එතුමන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමේ නොහැකියාවක් තියෙනවා. ඡන්ද පොළවල් 100 150 අතර සංඛ්‍යාවක් අපට වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා නිශ්චිතව ඡන්ද පොළවල් සංඛ්‍යාව ලබන සඳ වෙනකන් අපට තීන්දුව කරන්නට බෑ. ඡන්ද පෝස්ටර් අලවන කටවුට ආදී ඉදිකරන අයම ඒවා ඉවත් කරගත යුතු බවට වන නීතියක් ගෙනීමටද සූදානම්ින් සිටින බවයි මැතිවරණ කොමසාරිස්වරයා හෙළි කළේ. අපි ඉල්ලා සිටින බලාපොරොත්තු වන ව්‍යස්තදායකෙන් මේවා සවි කරපු අයටම ඒවා ඉවත් කරන්න නැත්නම් යන වියදම ඒගොල්ලන්ගෙන් ගන්න. අපි හිතන මේක අන්තිම ඡන්ද විමසීම වෙයි කියලා. රජයට මේ සඳහා වියදම් කරන්න වෙන. ඇතැම් මැතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිවරණ කොමසාරිස්වරයා දැක්වූයේ මෙවන් අදහසක්. ලංකාවේ ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ජනාධිපතිවරයාට හිමි ආරක්ෂාව ඔව්හෝ ඇය වෙනත් කරුණකට සම්බන්ධ වුණයි කියලා එම පවතින ආරක්ෂාව අඩු වෙන්නේ නැහැ. අඩු කරන්න බෑ. එකම දේ දින දැන් මෙතන නාම යෝජනා දෙන්න එනකොට ඔක්කොම එකයි කාගෙත් ආරක්ෂකයෝ එක්කන් ඉන්න බෑ. ඡන්දයේ ඉල්ලා ගෙන් ගැටියා හැකි වන්නේ උපරිම වශයෙන් 15 දිනකට පමණක් බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඡන්දේ ආයාචනා කරන තානම් ගෙයින් ගිර කාටද? අපේක්ෂකයටයි පවුලේ අයටයි. හැබැයි අපි ඒකට අවසර දීලා දෙනවා. අත්පත්‍රිකාවේ දැන්වත් දීලා දෙනවා. හැබැයි අපි කියලා තිනවා මේ යනකොට රැලි හැටියට ප්‍රචාරක පින්තූර ගහගෙන වාහන සරසගෙන යන්න බෑ. ගෙයිගෙට කැන්වසින් පාගමනින් යන්න පුළුවන්. උපරිම 15යි. මැතිවරණයේ උසස් පෙළ විභාගයට බාධාවක් නොවන බවයි මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේ. රටේ වෙනද විභාගෙද විච්ච විදියට වඩා කිසිම වෙනසකින් මේ විභාගෙට ඡන්දේ බලපෑමක් වෙන්නේ නෑ. ඔය කොටසකට කල් තියපු එක ඇර ළමයින්ගේ අධ්‍යාපනයට හානි නොවිය යුතු බවට ආචාර ධර්ම පද්ධතිය නිකුත් කරනවා. පිකට් කිරීම් පෙළපාලියෑම් වලින් විභාගයට වර්ද මේකක් වෙන එක වළක්වීම පොලිසිය වක්කීම. රැස්වීමකට බස් අරගෙන ගිහිල්ලා විභාගයට අඩාල වුණයි කියලා චෝදනාවොත් ඒකට වක් කියන්න ඕනේ බස් ගනිපු අයයි බස් දීපු අයයි. මොකද විභාගය දින තීරණය කරෙත් මම නෙමෙයි. ඡන්ද දිනේ තීරණය කරෙත් මම නෙමෙයි. එකම පක්ෂයකට ක්‍රීඩාගාර ක්‍රීඩා පිට්ටනි ආදිය බදු ගැනීමට ආයිතියක් නැහැ. එසේ වුවහොත් ඒවා තේරීම් බහර නිලධාරීන් යටතට පත් කරන බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළා. ක්‍රීඩා භූමි ක්‍රීඩාංගන ඒ ශාලා වගේවා එක් පක්ෂයකට පමණක් බදු අරගෙන දෙන්නේ නැත්නම් ඒවා තේරීම් බහර නිලධාරීන්ගේ බාරයට පවරා ගන්නවා. අභ්‍යන්තර ප්‍රශ්න තියෙන පක්ෂයක් රට පාලනය කරන්නේ කෙසේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරනවා. නිකවරටියේ පැවති එක්සත් ජාතික පෙරමුණේ ජන හමුවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මහින්ද රාජපක්ෂ කියන රට බේරා ගන්නවා කියලා තමගේ පක්ෂයත් එකතු කර ගන්න බෑ. අනුරයාපා කියන මහින්ද රාජපක්ෂ ඊළඟ අගමැතිවරයා කියලා. අනුරයාපාගේ නායකයා අනුරයාපාට ටොක්ක්ක් කරලා කියන කතා කරන්න එපා කියලා. කොහොමද ආණ්ඩුවක් හදන්නේ? ඊයේ ගිහින් ආපෝ අනුරයාප කියනෝ මෛත්‍රීපාල සිරිසේන තමයි අපේ නායකයා. එතුම රැස්වීම කැඳවන්න එපා කියනවනේ අපි කැඳවන්නේ නැහැ කියලා කියනවා. මේ මිනිසුන්ට පුළුවන් ද ආණ්ඩුවක් හදන්න? දැම්මම අවුලක් නේ. ඉතින් කොහොමද ඔය කණ්ඩායමකට රටක් බාර දෙන්නේ? තමන්ගේ අනාගතය ඔය පිස්සන් කොටුවට බාර දෙනවද කියලා මම අහන්න කැමතියි. රැලිය සංවිධානකලේ නිකවරටියේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක සීතෙන්නකෝන් මහතායි
ජනරලිය අමතමින් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. මහින්ද රාජපක්ෂට මෙහා දෙන්න ඕන කමක් නැහැ. මහින්ද රාජපක්ෂ පැරදුනේ දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට, මේ සැරේ පරාද වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකතුමාට නාවින්නේ. ගම්පිටින් ඇවිල්ලා කියනවා එක්සත් ජාතිපක්ෂයට සහයෝගය දෙනවා කියලා. රාජපක්ෂවරුන්ගේ රෙජීමය අවසන් කළ යුතු කාලේ ඇවිල්ලා තියෙන නිසායි මේ ඔක්කොම අද අපිත් එක්ක එකතු වෙන්න කියලා මම තමුන් ආසර කියන්න ඕනේ. නිකවරටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් මෙන්ම නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙහිදී එක්සත් ජාතික පෙරමුණට එක් වුණා. මේ අතර නාත්තන්ඩියේ වෝල්ට තිසේරා ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියටද අග්‍රමාත්‍යවරයා එක් වුණා. රැලිය සංවිධාන කළේ නාත්තන්ඩියේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හෙක්ටා පුහමි මහතායි. මෙහිදී අදහස් දක්වා අග්‍රමාත්‍යවරයා කියා සිටි සුදු වෑන් සංස්කෘතියෙන් තුර ශීලාචාර ආණ්ඩුව ගොඩනගන බවයි. මම අගමැති. මගේ කටවුට් නැහැ. මගේ කටවුට් දාන එක නීති විරෝධී. ඒකට මගේ කටවුට් දැම්මොත් පොලිසිය ගිහින් ඔයගොල්ලෝ අල්ලගෙන යනවා. ඒකයි මේ රටේ නීතිය. ඒ පොලිස් බලය උදවන්නෙත් නැහැ. අපි එතනෝල් බෙදන්නෙත් නැහැ. අරක්කු බෙදන්නෙත් නැහැ. කුඩු බෙදන්නෙත් නැහැ. එහෙනම් ශීලාචාර ආණ්ඩුවක් ශීලාචාර මැතිවරණයක් ගෙනියනවා අපිට ආඩම්බර වෙන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. මහබැංකුවේ වැදුම්කර සිද්ධියට අදාළ අනිසි ලියවිල්ලක් කෝප් කමිටු වාර්තාවක් ලෙස ප්‍රසිද්ධ කිරීම අධිකරණයේ මගින් ලබන 23 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. කොළඹ දිසා අධිකරණයයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මේ අනුව බැදුම්කර සිද්ධියට අදාළ කෝප් අණකමිටු වාර්තාව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැමිණිල්ලක් ගොනු කරමින් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා ඇති බැවින් මහමැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එහි වාසි ලබා ගැනීමට කෝප් වාර්තාව නමින් අනිසි ලියවිල්ලක් කරහා ඇතමුන් උත්සාහ කරන බවයි. මෙහි වග උත්තරකරුවන් 12 දෙනෙකු නම් කර තිබෙනවා. දීව ගුණසේකර මැතිතුමා මේකේ සභාපති වශයෙන් ඉතාමත් අශෝභන ලෙස ඒ වගේම නීති විරෝධී ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව විසිරුණු බවට ආරංචිය ලැබිලා හිටි හැටියේම හදිස්සියේ ලේවිල්ලක් කෝප් වාර්තාවක් බවට පවසමින් ඉදිරිපත් කරන්න තැත් කරා. හොඳම තැන තමයි අධිකරණය සහාය පැතුව අපි නීති විරෝධී සාවාද්‍ය ලේවිල්ලක් ජනතාව නොමග යවීම සඳහා ඉදිරිපත් කිරීමට කිසිම කෝප් කමිටුවකට හෝ අනික් කමිටුවකට අයිතිවාසිකමක් නැහැ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු විසිරුවා හැරලා තිබෙන අවස්ථාවක තුමා කව ජනාධිපතිතුමාට මේක ලබා ගන්න පුළුවන්. ලබා ගන්න දෙයක් නැහැ. ලබා ගන්න වාර්තාවක් ඉදිරිපත් කරේ නැහැ. මේ කෝප් කමිටුවේදී පරීක්ෂණය සම්බන්ධයෙන් අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න තියෙන්නේ. කවුරු මොනව කතා කළත් අගමැතිවරයා පත් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. ව්‍යවස්ථාව කේවා නැති උදවිය නොදන්නා කමට කියූ දේවල් ගණන් ගත යුතු නැති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. ලංකාවේ ව්‍යවස්ථාව කියවලා ඉන්නේ කියන්නේ මෝඩ කතා කතා කරන්නේ නැතුව ඒකවත් දන්නේ නැති මිනිස්සු නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දෙන්නේ ඉතින් ඕකට අනේ අනිච්චන් කියලා විතරයි කියන්න තියෙන්නේ. ලංකාවේ කොහෙද ව්‍යවස්ථාවේ තියෙන්නේ മന്ത്രിවරු තීන්දුව කළා මේ අග්‍රාමාත්‍ය ධුරයට. අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ ජනාධිපති බලතල. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආරක්ෂාව ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ ආරක්ෂක භටයින් සහ වාහන සංඛ්‍යාවටත් වඩා වැඩියෙන් හිටපු ජනපතිට ආරක්ෂාව ලබා දී ඇති බව අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. එතුමාම තමයි මේ කැබිනට් එක ගත්තේ සුප්‍රීම උසාවියෙන් අපේ චන්ද්‍රිකා කුමාරතුංග හිටපු මේ ජනාධිපතිතුමියට එරෙහිව. ඒකේ හැටියට තියෙන්නේ මේ 15-16ක් ආරක්ෂක වාහනත් දෙකක්ද තුනක්. ඒ අනුව බලනවා නම් මේකේ දැන් විශාල ගණනාවක් ඊට වඩා දීලා තියෙනවා. වාහන හොඳ ඒවා තියෙන්නේ එතන. ඉතුරු වෙච්ච ඒවා තමයි අපේ ජනාධිපතිතුමා ගාව තියෙන්නේ. මෙවර මෙතිවරණයේදී රජී වාහන භාවිතය පිළිබඳවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා. ග්‍රාමාත්‍යතුමා, අගමැතිතුමා, කතානායකතුමා ඔය ඔක්කොටම ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ඔක්කොම තමන්ගේ නිල වාහනේ පාවිච්චි කරනවා නම් ඒ සඳහා මාසික ගාස්තුවක් රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි. ඒ වගේම පළාත් සභාවලට. ඒකේ ඉන්ධන වියදම් තමන් පුද්ගලිකව දැරිය යුතුයි. ගුවන් යානා පාවිච්චි කරනවා නම් ඒවට වියදම් පෞද්ගලිකව දරන්නට ඕනේ. නිල වාහන සඳහා ගාස්තු තම තමන්ගේ අමාත්‍යාංශ වලට පළාත් සභාවට ගෙවන්න ඕනේ. ගුවන් යානා හෙලිකොප්ටර් ගාස්තු ඒ ආයතන වලට ගෙවිය යුතුයි. ඕ මැතිවරණ ව්‍යාපාරී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනදා දස දහස් ගාණක් මිනිස්සු පිරලා ඉන්නවනේ නාම යෝජනා බලා ගන්න පාක්ෂික එක නිල් කොඩියක් එක නිල් කමිසයක් නැහැ නේද. දැන්ටත් මැතිවරණ ව්‍යාපාරයක් පේන්න කිසිම දෙයක් නැහැ. උන්ගේ පක්ෂේ කඩාගෙන වැටලා
ගිය සැරේ ජනවාරි 9 වෙනිදා උදේ වෙනකොට වෙච්ච දෙම තමයි 18 වෙනිදා උදේ වෙනකොට වෙන්නේ. කොහොමද ජාතික ආණ්ඩුවක් හදන්නේ? කැමැති කට්ටිය මේව කරලා ගන්න. හැබැයි මේ විහිළුවක් කරන්න බෑ. ඒ පැත්තේ එක්කෙනෙක් විපක්ෂ නායක, මේ පැත්තේ අමති, එක එක්කෙනාට තනතුරු හොබවන්න ජාතික ආණ්ඩුව හදන්නේ ඇත්තරයි. අපි කරන වැඩෙන් වාසිය එක්සත් ජාතිවාදී. නමුත් වාසි උනේ කාටද? රුපියල් 10,000ක් හම්බුන රජයේ සේවකයාට. අත්‍යවශ්‍ය ආහාර බාධුවේ 13ක අයින් කරාම රටේ ජනතාවට පෙට්‍රල් ඩීසල් භූමි තැල අඩු කරාම තමුන් වාසෙලට. විශ්‍රාම බැටු විෂමතාවය නැති කරාම විශ්‍රාමිකීන්ට. එතුමා එයි හැමෝටම සර් කියාගෙන. එතුමාට සර් කිව්වා අගමැතිට සර් කියලා මේ ජනාධිපතිට සර් කියන්නේ. මන් දන්නේ නැහැ මේ එන විදියට නම් ඒකත් බැරි නෑ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජාන්ත මහතා මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් එහි සභාපති නීතිඥ නන්ද මුරුත්තුතිරුවේගම මහතාගෙන් අපවිමසීමක් කළා. මේ ඔහු දැක්වූ අදහස්. දැන් ගුවන්විදුලි සංස්ථාවේ කරන වැඩසටහන් ගැන කතා කරනකොට පහුගිය කාලේ හැමදාම උදේට මේ මඩ ගහන වැඩසටහනක් තිබ්බා. අපි ඒක නවත්තලා දැම්මා. මේ අලුතින් පටන් ගන්න තියෙන්නේ මහජනයාගේ ප්‍රයෝජනේ පිණිස මේ ජාතික නාලිකාවක් වශයෙන් ගුවන්විදුලි ආයතනයේ වගකීම. මේ ඉලෙක්ෂන් FM කියන නාලිකාව ප්‍රධාන සියලුම පක්ෂවලින් ගෙනහැල්ලා දේශපාලන සංවාද අපි පවත්වන. මහජනතාවගේ මතයට සම්පූර්ණ ඉඩක් තියෙනවා. අද වෙනකොට දවසේ වැඩිම මහජන ඇමතුම් ගන්නක් ලැබෙන නාලිකාව බලපවට පත් වෙලා තියෙනවා. හඩ්සන් මේ ඔබ දන්නවද රහස? මං කොහොමද මොකද්ද? ඔය මේ වලව්වල නිලමෙලා ඉන්නේ අපි වගේ. ඇත්තෙන්ම නිලමෙලාගේ කොල්ලෝ ඉන්නේ වලව්වේ නෙවෙයි. හා? වලව්වේ නෙවෙයි ගමේ. ගෙදර ඉන්නේ උන්ගේ කොල්ලෝ තමයි. ගෙදර ඔය වැඩපල කරන්නේ උන්ගේ කොල්ලෝ වලව්වල ඉන්නේ කියලා. තරුණ සේවා සභාවේ වාහන අගමැතිවරයාගේ මැතිවරණ ප්‍රචාරයට ලබා දුන් බවට අනුර ප්‍රියදර්ශන යාපා කළ ප්‍රකාශයට තරුණ සේවා සභාවේ සභාපතිවරයා අද පිළිතුරු දුන්නා. අනුර ප්‍රියදර්ශන යාපා සතු ඇත්තේ ජනවාරි 8 වනදාට පෙර ජාතික තරුණ සේවා සභාවේ වාහන මැතිවරණයට යොදාගත් ලිපි ලේඛන බවයි තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියන්ගේ මහතා ප්‍රකාශ කළේ. අද අපිට වාර්තා වෙලා තියෙන හැටියට රජයේ වාහන විශාල සංඛ්‍යාවක් රජයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දෙනවා. තරුණ සේවා සභාවේ වාහන 52ක් අද මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදාගෙන තියෙනවා. අගමැතිවරයා තමන්ගේ වාහනයට සල්ලි ගෙවන්නම් කියලා ගෝලබාලයින්ට අනුන්ගේ රාජ්‍ය වාහන පාවිච්චි කරන්න දෙන එක හරි තරග කැත වැඩක්. මම මේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපිට තියෙන වාහන 30ක වගේ ප්‍රමාණයක්. ට්‍රැක්ටර්, බස්, ලොරි, ගලි බවුසර් පවා එකට ඇතුළත් වෙනවා. මම හිතන්නේ සභාපතිවරයා වශයෙන් ගරුහග මැතිතුමාට මට ගලි බවුසර් ලබා දෙන්න බෑ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට. මම හිතන්නේ අනුර ප්‍රියදර්ශන යාපා මහත්මයාට හම්බෙලා තියෙන්නේ ජනවාරි 8 වෙනිදාට පෙර සකස් කරපු කොලයක් වෙන්නේ නැති. මොකද මාත් දන්නවා ජනවාරි 8 වෙනිදාට පෙර මේ ආයතනයේ සීලුම් වාහන භාවිතා කරලා තියෙන්නේ මැතිවරණ කටයුතු වෙනුවෙන් තමයි. නමුත් ජනවාරි 8 වෙනිදෙන් පසු ඒ සීලු දෙය නවත්තලා මේ ආයතනය පූර්ණව ස්වාධීන ආයතනයක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ඔබ නැවතත් ස්වාධීන පුවත් සමගයි. මහමැතිවරණයෙන් හිමිවන අන්තපරාජ්‍ය හමුවේ නිදහස් සන්ධානය වියරු වැටී සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබිර් හෂිම් මහතා පෙන්වා දෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමුණුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන්නේ. අනවශ්‍ය නීති දමා මැතිවරණ ක්‍රියාදාමය කොටු කර ඇති බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කර ඇතැයි කබිර් හෂිම් මහතා සඳහන් කරනවා. ලබන 17 දායින් පසු ජනාධිපතිතුමා තනතුරින් පන්නා හරින බවට මහාචාර්ය නලින්ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මධුමාධව අරවින්ද මහතා ලබන 17 වනදා අරලියගහ මන්දිරයේ ගේට්ටු කඩා දමා අග්‍රාමාත්‍යවරයාද පළවා හරින බවට ප්‍රකාශ කර ඇතැයිද කබිර් හෂිම් මහතාගේ නිවේදනයෙහි දැක්වෙනවා. මෙවැනි ප්‍රකාශ ශීලාචාර ලෝකයේ කිසිවකුත් අනුමත කරන්නේ නැති බවයි අමාත්‍යවරයා සිය නිවේදනයේ දැනුම් දෙන්නේ. මෙම ප්‍රකාශ තුනෙන්ම පැහැදිලි වන්නේ පසුගිය වසර 10 පුරා ඔවුන් ගත කළ අශීලාචාර පාලනයෙන් ගැලවී නීතිගරුක පුරවැසියන් ලෙස ගත කිරීමට දක්වන අකමැත්ත බවයි එක්සත් ජාතික පක්ෂ මහලිකම්බරයා පෙන්වා දෙන්නේ. මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් අගෝස්තු 17 වනදා ජනතාව තීන්දුවක් ගනු ඇතැයිද කබිර් හෂිම් මහතා අවධාරණය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව අගමැතිවරයෙකු පත්කර ගැනීමට අවස්ථාව තිබෙනවා නම් එයද මහින්ද රාජපක්ෂ මහතා ගිලගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. රාජපක්ෂ පවුලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වන ලෙසයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව අග්‍රාමාත්‍යවරේ තෝරාපත් කර ගැනීමට අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාවත් යලි රාජපක්ෂ විසින් ගිල ගන්න උත්සාහ කරනවා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව නායකත්වෙන් ඉඩ නොදී පවුලේ බූදලයක් බවට පත් කරගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යලි බේරා ගැනීම මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂකගේ වගකීම. එය බේරාගත හැකි වන්නේ රාජපක්ෂ කඳවුර නිශ්චිත වශයෙන්ම මෙම මැතිවරණයෙන් පරාද කිරීමේ පමණයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකන්ට ආරාධනා කරනවා රාජපක්ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජය පත් කිරීම සඳහා මේ මොහොතේ අප සමග අත්වල බැඳගන්න කියලා. ජනවාරි මාසයේ 8 වෙනිදාගේ පසුව රාජපක්ෂ පාලනේ බිඳ වැට්ටුවට රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරය අරගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධූරයේ ඉඳගනිමින් එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවක් හැදුවත් තීරණාත්මක ලෙස රාජපක්ෂ දේශපාලනේ පරාජයට පත් කරන්න මේ හවුල් ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ඇති වී තිබෙන අර්බුදය මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතර ද්වන්ද්ව සටනක් නෙවීමේ. මේ ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් මුළුමනින්ම උදුරා දැමීමේ ප්‍රතිවිපාකවලට තමයි අද මේ මුහුණ දෙමින් තිබෙන්නේ. රටට පණ දෙමු අලුතින් පටන් ගමු යන තේමාව යටතේ මෙවර මහා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මංගල රැලිය අනුරාධපුරයේදී හෙට පැවත්වෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී අද පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයන්. මෙවර අපි තෝරගත්තේ රටට පණ දෙමු අලුතින්ම පටන් ගමු. ඇයි රටට පණ දෙන්න වෙලා තියෙන්නේ? වර්තමාන ආණ්ඩුවේ පාලන කාලය තුළ පණ තිබුණු රටේ පණ නැතිවෙමින් ගිහිලා තියෙනවා. මේ තේමාවේ අරමුණු සාක්ෂාත් කිරීමේ මැතිවරණ ජයග්‍රාහී ගමන එක්සත් ජනතා නිදහස් සන්ධානයක් හැටියටයි මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයේ සිටම අවසානයේ ජයග්‍රහණය දක්වා ගමන් කරන්න කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. එළඹෙන මහා මැතිවරණයේ මේ තේමා පාඨය වටා ඒකරාශි වෙන ලෙස මගේ වෘත්තීය සගයන් වන මේ සිළු දෙනාටම මම ඉතාම ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා මාධ්‍යවේදී සහෝදරවරුනි රටට පණ දෙන්න අපි එකතු වෙමු කියලා. අපි පළවෙනි මංගල මහ රැලිය ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට අපි ආරාධනා කරනවා පළමුවෙන්ම රටට පණ දෙමු මහින්ද සමග ඒ ජයග්‍රහණය ගොඩනගන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවන මහා රැලිමාලාවේ ආරම්භයට සහභාගි වෙන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලනවා. මේ රට මේ වගේම නෙවෙයි මීටත් වඩා මියදී හිටි අවස්ථාවක රටට පණ දුන් ඒ ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති පුටුවට ගේන සංග්‍රාමය අපි හෙට අනුරාධපුරෙන් ආරම්භ කරන්න. රටට පණ දෙමු අලුතෙන් පටන් ගමු කියලා මතයෙන් අපි අපේ ගමන පටන් ගන්න තියෙනවා. ඉදිරියට කිසිම අඩුපාඩු නැතුව ශ්‍රී ලංකා ඇතුලේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකමුදු විදියට වැඩ කරන්න පුළුවන් තරම් අලුත් රටක් අලුත් ආණ්ඩුවක් අපි අදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම නතර කරමින් ලබා දුන් වාරණ නියෝගයේ පිළිබඳවද සුසිල් ප්‍රේමචන්ද මහතා මෙහිදී අදහස් දැක්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන ආපා මැතිතුමත් ජාතික සංවිධායක වන මමත් අපි නීතිඥයෝ. අපි දන්නවා ව්‍යවස්ථාව කියවලා ඒක තේරුම් අරගෙන කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියලා. ඊයේ පෙරවරුවේ අතිගරු ජනාධිපතිතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත අනුර ආපා මැතිතුමන් රාත්‍රී 8ට මධ්‍යම කාර්යසභාව කැඳවීම සඳහා උපදෙස් දුන්නා. හැබැයි ඉන් පස්සේ එතුමා උපදෙස් දුන්නා නෑ අපි ඒක තව දින කීපයකින් පවත්වමුයි කියලා. එතකොට ඒ තත්ත්වය යටතේ ඊයේ රාත්‍රී ත්‍රිවිධ මධ්‍යම කාර්යසභාව අපි අවලංගු කළා. හැබැයි මධ්‍යම කාරක සභිකයෙකුට ලැබුණ දුරකථන ඇමතුමත් එක්ක එතුමා දිස්ත්‍රික් අධිකරණයට ගිහිල්ලා තහනම් නියෝගයක් අරන් තියෙනවා. ඉතින් අපි අනුකම්පා ගන්නවා මධ්‍යම කාරක සභාවට පත් වෙලා මාස දෙක තුනයි ගතවන්නේ එතුමාගේ තිබෙන දේශපාලන බුද්ධියත් එක්ක වෙනි තීන්දුවක් ගත්තට පක්ෂයේ සභාපතිත් සමග තමයි මධ්‍යම කාරක සභාව පැවැත්විය යුත්තේ. එසේ තිබියදී නොදැනුවත්කමින් කරපු ක්‍රියාවක් හැටියට අපි ඒක සලකනවා. මොකද එතුමා තරුණ දේශපාලඥයෙක් නිසා. පසුගිය වසර කිහිපය තුළ සිදු වූ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කර ලබන 12 වනදා සිට හිඟ මුදල් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කොට ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ. 2006, 2007, 2008 තිබ්බ විෂමතා සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ සම්පූර්ණ මිලියන් 20,000ක් විතර අපි අගෝස්තු මාසේ 10 වෙනිදා ගෙවමු. අපිට දැන් තියෙන ආරංචිය අනුව සමහර පෙන්ෂන් දෙපාර්තමේන්තු මෙතර ප්‍රමාණය කොච්චර දවස් කෙටි ප්‍රමාණකින් ගෙවන්න සමහර ප්‍රශ්නයක් ඇති වෙයි. නමුත් අපි ගෙවන්න කියලා තියෙනවා අඩුවානේ දැනගන්න දැනගනීවි. අපි සල්ලි ගෙවන්න සූදානම්. ඒක 60-70%ක් ගෙවලා ඉතුරු අය 10 වෙනිදා පස්සේ කටයුතු කරන්න කියනවා.
ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක් පාලන මිලට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටි. සතුස ආයතනයේ නගා සිටුවීමට රජය රුපියල් මිලියන 13,800ක් ලබා දී තිබෙනවා. මාස 3ක් ඇතුළත රජය ලැබූ සුරාබදු ආදායම රුපියල් මිලියන 6,600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රජය අනුගමනය කළ ක්‍රමවත් බදු ප්‍රතිපත්තිය මේට හේතු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. ගිය ආණ්ඩුව තුළ මිලියන 13,800ක අලාභයක් කියලා තියෙන්නේ. ආණ්ඩුව කසේ නගමැතිතුමා ජනාධිපති ඉදිරිපත් කරලා කියන්නේ මේක පුනර්ජීවනයක් දෙන ලක්ෂ 100ට නැවත ඒ මුදල් ප්‍රමාණය ඊයේ දීලා ආරම්භ කරා. ඉදිරියට ගෙනින සතුස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ 25ක ප්‍රයිස් ස්ටැබිලයිසස් කරන්න පුළුවන් දෙයක් තමයි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුරාබදු නොවැම්බර් මාසයේ 2014 මිලියන 3,300ක් ආදායමක් ඉපයුවා. මේ අප්‍රේල් මාසයේ අපේ විධිමත් ක්‍රියාවක් නිසා අපේ බදු 9,900කට වැඩි වුණා. ඉතින් මාස 3කින් මිලියන 6,600ක් වැඩි වුණා නම් කොහේද මෙතරම් මේ ප්‍රමාණයක් නැතිවලා තියෙන්නේ? මේවා තමයි අනවශ්‍ය සාක්කුවල ගිහිලා ඒවා පිරෙව්වේ ජනතාවගේ සාක්කු පුරවන්න නැතුව. සුරාබදු කස්ටම්ස් නෙමෙයි මේ සුරාබදු විතරයි. නියෝජ්‍ය අමාත්‍යවරුන් තුන්දෙනකු සිය අමාත්‍ය දුරවලින් ඉල්ලා අස්වීමෙන් පසු විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට අද එක් වුණා. තම පක්ෂයේ බෙදීම් නතර කිරීම සඳහා කැපවන බවයි මෙම නියෝජ්‍ය අමාත්‍යවරුන් මාධ්‍ය හමුවේදී කියා සිටියේ. ලසන්ත අලගිය වන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, එරික් වීරවර්ධන යන මහත්ම මහත්මීන් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. අපි අද තීරණය කළ අපි තිදෙනා ඒ වගකීම් වලින් නිදහස් වෙලා අපේ අනෙකුත් සහෝදර මන්ත්‍රීවරුන් මෙන්ම මේ මැතිවරණයට සහභාගි වෙලා ඒ කටයුතු ඉටු කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති එක්ක අපිට කිසිම ආකාරයක එකඟතාවයකට එන්න බැහැ. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. අපි අනිවාර්යෙන්ම ජනතාවත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ ප්‍රගතිශීලී බලවේග එකතු කරලා අපි මේ රටේ ආණ්ඩුව හදලා නැවතත් අලුත් යුගයකට මේ රට අරගෙන යනවා කියන කාරණේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. සනත් ජයසූරිය 1996 වසරේදී පිහිටුවා තිබූ මෙරට වේගවත්ම එක්දින ක්‍රිකට් අර්ධ ශතක වාර්තාව සමකිරීමට කුසල් ජනිත් පෙරේරා සමත් වුණා. එම ප්‍රවෘත්තිය ඇතුළු ක්‍රීඩා පිටියේ තොරතුරු ගෙනෙන්නේ ධනුෂ්ක බණ්ඩාර. අයිබුවන්, සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පැවතියේ ඉතා දුර්වල මට්ටමකයි. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 8ක් තැවි ලකුණු 287ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට වේගවත් ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා 1996 වසරේදී සනත් ජයසූරිය පන්දු 17කදී රැස් කළ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සමකිරීමට සමත් වුණා. පාකිස්තාන පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 25කදී 6-2 සහ 4-13 සමගින් ඔහු ඉනිමට ලකුණු 68ක් එක් කළා. වගකීම් සහගත පිතිකරණයක යෙදෙමින් නොදෙවි ලකුණු 48ක් රැස් කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඒ අනුව පන්දු 11ක් ඉතිරිව තිබීදී කඩුලු 2ක් අතැතිව ලකුණු 288ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මම හිතන්නේ ඉතාමත් ලැජ්ජයි මේ පන්දු රැක්ක විදියට. මම හිතන්නේ අපි කණ්ඩායමක් වශයෙන් කිසිසේත්ම මේ පන්දු රැකීම අපි හෙලා දකිනා. මොකද අපි මේ වගේ පන්දු රැක්කොත් මම හිතන්නේ මේ සීරීස් එක ඉස්සරහට යන්න අමාරුයි. අද කාල ගුණතොරතුරු ගෙනෙන්නේ නිමේෂ චමත්. ස්තුතියි ඉම්රාන්. හෙට දවසේ කාල ගුණය පිළිබඳව අවධානය යොමු කරද්දී බස්නාහිර, දකුණ, සබරගමු සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව වැසිවාර කීපයක් අපේක්ෂා කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම නැගෙනහිර සහ ඌව පළාත් ආශ්‍රිතව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසිවාර කීපයක් අපේක්ෂා කළ හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශයන් පිළිබඳව අවධානය යොමු කරද්දී කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයන් ආශ්‍රිතව වැසිවාර කීපයක් අපේක්ෂා කිරීමේ හැකියාවකුත් පවතින බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. සුළන්හමන්නේ නිරත දෙසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර අගයක් ගැනීමේ හැකියාවක් පවතිනවා. උපරිම උෂ්ණත්වය වාර්තාවන්නේ පොතුමේ දිස්ත්‍රික්කයෙන් ඒ සෙල්සියස් අංශක 36ක් ලෙස. අවමේ සුපුරුදු පරිදි නූරලේ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා ඒ සෙල්සියස් අංශක 17ක් ලෙස. දැන් දවසේ ඉදිරිපැය 24 තුළ දිවයින ප්‍රදේශ කිහිපයක බලපෑත්විය හැකි කාලගුණ අනාවැකි. සවගන්නම් මතට සුබරාත්‍රියක් ඔබට. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala